දවසක් ටිප් ඇන් ටික් YouTube channel එකත් එක්ක තුලින්න ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මේ පොඩි ට්‍රික් එකක් දෙන්න හිතුවා. මේ අපි අඩු ඔඩ් එකකින් ගන්න පුළුවන් ට්‍රික් එකක්. ඉතින් මේ ට්‍රික් එක ගොඩක් වැලිඩ් වෙනවා මේ ලොස් වෙලා ඉන්න අයගේ ෆ්ලෑෂ් ගේම් එකේ ලොස් වෙලා ඉන්න අයගේ ලොස් කවර් කරගන්න. මොකද දැන් මේ අපි ගොඩක් වෙලාට අපේ කට්ටිය ට්‍රයි කරන්නේ මේ දෙකෙන් ඔඩ් එක ගන්න. එහෙම ප්ලෑන් යන්නේ තියෙන්නේ. ඒකට දෙකෙන් ඔඩ් එකක් ගන්න ප්ලෑන් එකක් ගහගෙන ඉද්දි සාමාන්‍යයෙන් ගොඩක් ලොස් වෙන්න හේතු එක දැන් අපි ලොස් ගොඩක්කට අහු වෙන වෙලාවකදී අපි මේක සෙල්ලම් කරන්න ගත්තොත් අපි මේක අනිවාර්යෙන් අපේ ලොකු ගාණක් අපිට නැති වෙනවා. හරිද? නැති වෙච්ච ගාණ ගැන කියන්න ඕනේ නැහැ. ඒක කායන් අතිල්ලන්න විදිහකුත් නැහැ. ඒක ඇස්පනා අපිටම නැති වෙලා යනවා. හරි. ඉතින් අපේ ට්‍රික් එක මේකයි. අද අපි ගන්නවා එන්ට්‍රි පොයින්ට් එක 50යි 160යි අතර එකක්. හරිද? 50යි 160යි අතර එකක් ආවොත් එහෙම අපිට ලංකා ඉතන රවුන්ඩ් එක ගන්න පුළුවන් අපිට 2.5. හරිද? ඊට පස්සේ අපි හිතන්නකෝ අපි දැන් 1.25න් අපි ටාගට් කරන අපි 1.20 අපි සාමාන්‍ය හිතමුකෝ අපි 1.25න් එන රවුන්ඩ් එක ක්‍රෑෂ් වෙනවා කියලා 1.25න් අපිට පස්සේ ඊට පස්සේ රවුන්ඩ් දෙකක් අපිට 1.25න් ගන්න හැකියාවක් තියෙනවා. ඒක ගැන අපි කතා කරමු. අපි ට්‍රික් එකට ආවට පස්සේ අපි ක්‍රෑෂ් වෙන එන්ට්‍රි පොයින්ට් එකත් එක්ක කතා කරමු. ඉතින් මේ ට්‍රික් එකේදී මම කියන්නේ 1.50යි 1.60යි අතර එකක් ක්‍රෑෂ් වෙනවා. තිලොන් එක 1.25න් ගන්න පුළුවන්. ඉතින් මම මේ දෙන්න එක වීඩියෝ එකට එක ට්‍රික් එකක් දෙන්නම්. ඉතින් එහෙම එහෙම ඔයාලා ට්‍රික් ටික පොඩ්ඩක් ලියා ගන්න. හරිද? ඒතර ඔයාලා බෙට් කරද්දි මේක කොලේක හරි පොතක හරි ලියා ගත්තොත් ඔයාට ඒක බලාගෙන එක දිගට වින් කරගෙන කරගෙන යන්න පුළුවන්. කිසිම රිස්ක් එකක් නැතුව. ඉතින් මේක මෙහෙමයි. ට්‍රික් කියන එක හැම තිස්සෙම හැම වෙලාවෙම වැඩ කරන්නේ නැහැ. හරිද? ඉතින් මේ කමෙන්ට් වල මල්ලිගෙන දාලා තිබ්බා අයියෝ ඔයාගේ වීඩියෝ හොඳයි හැබැයි බෙට් කරන වෙලාවත් කිව්වනම් තමයි වටින්නේ කියලා. ඉතින් මම කවදාවත් සමහර මේ ට්‍රික් විකුණන අය ඉන්නවා. එයාලගේ එයාලා සාමාන්‍යයෙන් අර බෙට් කරන ස්ක්‍රීන් රෙකෝඩ් එක වෙලාව ක්‍රොප් කරලා තියෙන. ඉතින් මගේ කිසිම ස්ක්‍රීන් රෙකෝඩ් එක වෙලාව ක්‍රොප් කරලා නැහැ. හරිද? ඔයාලට පේනවා. එහෙම ක්‍රොප් කරන්නේ නැහැ. හරිද? ඒ වෙලාව බලලා හරියටම සෙල්ලම් කරන්න පුළුවන් ඔයාලට. මොකද මේ මම හරියට ෂුවර්ම කරන වෙලාවල් ටික තමයි මම දෙන්නේ. ඉතින් දැන් උදේ දව හවස ට්‍රික් වැඩ කරොත් එහෙම එක රෑ වෙලාවට එහෙම වැඩ කරන්න නැති වෙන්නත් පුළුවන්. හරිද? ඉතින් හින්දා මොනවා කරා සෙල්ලම් කරන වෙලාවේදී පොඩක් ට්‍රික් කීපයක් චෙක් කරලා බලන්න වැඩ කරනවද කියලා. හරිද? එහෙම වැඩ නොකරොත් ඒ වෙලාවට සෙල්ලම් කරන්න එපා. ඒක වෙන වෙන ටයිම් එකක් ඔයාලා හදාගන්න. දැන් ඉස්සල්ලා වෙලාවේදී ට්‍රික් වැඩ කරාට දැන් වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. ආයෙත් දැන් වැඩ කරලා ආයෙත් පහුවදාට ආයෙ වැඩ කරන්න නැති එහෙම එහෙම තියෙනවා. ඉතින් ඒකම විදියට හැමතිස්සෙම යනවනම් ඔය කට්ටිය ඔය ක්‍රම අල්ලගෙන ලොකු ප්‍රොෆිට් කරන දේ. ඒක එයාලා අල්ලගන්නේ තමයි ඒක සැරෙන් සැරට වෙනස් කරන්නේ. හරි. ඉතින් බලමු අපි එන්ට්‍රි පොයින්ට් එක ගෙනකම්. අපි 50යි 60යි අතර යන එකක් නිකන් ගිමු. ඉතින් මම මේක වීඩියෝ එක ලොකුවට මේවා කරන්නේ නැහැ. මම වීඩියෝ එක මගින් මේවා කරන්නම්. දැන් අපි බලමු මේකත් 1.68න් ක්‍රෑෂ් වුණේ. 1.50 ගානෙන් එන එකක් වෙනවා තමයි මම ඉන්නේ. ඉතින් බලමු අපේ එන්ට්‍රි පොයින්ට් එක කවට පස්සේ අපි 1.50 ගානෙන් පස්සේ යන රවුන්ඩ් එක 1.25කට වඩා යනවා. හරිද? ලොස් මේ යන ටයිම් එක මේ වගේ ටයිම් වලට අහු වුණොත් එහෙම ඉවරටම ඉවරයි. හරි. ඒකින්ද මේ ගොඩක් කල්පනාකාරී වෙන්න අපි ටයිම් හදලා දුන්නත් අපි 9ට 12 හැම පැය තුනද ඒවත් මේ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන විදිහ පේනවා. ඒ දෙකට ලොස් යන වැඩි. බලමු අපේ එන්ට්‍රි පොයින්ට් එක කෙනා කොහොම හරි මම හැමතිස්සෙම ට්‍රයි කරන ඔයාලගේ ලොස් එක කවර් කරගන්න ට්‍රික් එකක් ගන්න. අපි මම මේ වීඩියෝ එක මම දැන් දිගට කොහොම කරගෙන යන්නම්. ඒ එන්ට්‍රි පොයින්ට් එක කාටවත් එතන ඉඳලා වීඩියෝ එක මම ක්‍රොප් කරලා වීඩියෝ එක දෙන්නම්. ඔන්න අපේ එන්ට්‍රි පොයින්ට් එකක් ආවා. ඔන්න ඊට පස්සේ යන රවුන්ඩ් එක 1.25ට යන රවුන්ඩ් එක.
බලන්න බලමු අපේ එන්ට් පොයින්ට් එක අන්න ඔය වගේ පොඩි ප්‍රොෆිට් ටැග් ගන්න පුළුවන් ඔයාලට ඔන්න අපි වින් කරා මෙතන 1.50 ගණන් ආපු මේ ආපු ක්‍රෑෂ් එකකදී අපිට 1.25 අනිවාර්යෙන් ගන්නවා මේක ලොකුවට ගන්න යන්න එපා මේක මම හොඳටම චෙක් කරා මේක චෙක් කරලා මට ආපු හොඳම රිසල්ට් එක තමයි මම ඔයාලට දීලා තියෙන්නේ තමාට මේ 1.26 නුත් මේක ක්‍රෑෂ් වෙච්ච අවස්ථාව තිබ්බා මට 1.25 මට අහුනේම නැහැ හරිද ඉතින් මේක ඉන්නේ සාමාන්‍යයෙන් ටික වෙලාවකට පස්සේ මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තියෙනවා 14ක් ගියා ඉතින් සාමාන්‍යයෙන් 15කට 10කට එකපාරක් විතර වගේ එන්න පුළුවන් ඉතින් හරි දැන් ට්‍රික් එක දැක්කවලා ඉතින් ඒ විදිහට පින් කරන් ට්‍රයි කරන්න තව මේ වගේ පොඩි පොඩිට පොඩි ඔඩොලින් ගන්න පුළුවන් ට්‍රික් ගොඩාක් තියෙනවා ඉතින් ඒ හැමදේම අරගෙන මම එන්නම් ඉතින් ලොස් වෙලා ඉන්න යාළුවෝ ඉන්නෝ නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න description එකේ लिंक का दाला तीन आप ग्रुप पे गए ग्रुप पर जॉइन वेन है ना वीडियो को लाइक एक उदान गम मंगवा लगे सामुका नंग अलुत वीडियो की हम मंगवा हम शुभम शुभ दवसा।